පැපුවන යුගෙනියාව. පැපුවන යුගෙනියාව ගැන ඔයාල දන්නවද? පැපුවන යුගෙනියාව කියන්නේ බහුල සම්පත් මිනිසුන් ඉන්න එලෝකේ වඩාත්ම විවිධ ජාතීන්ගෙන් එකක්. නල ජලය වැනි සුපපුභෝගී දේ තවමත් සියල්ලන්ටම පහසුවෙන් ලබාගත නොහැකි රටක්. අද අපි මේ වීඩියෝවෙන් කියන්නේ පැපුවන යුගෙනියාව ගැන ඔබ නොදත් කරුණු 10ක් ගැන. අංක 1. ඒ පෘථිවියේ වඩාත්ම සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ රටවලින් එකක්. පැපුවන යුගෙනියාවේ විවිධ භාෂා 852කට අධික ප්‍රමාණයක් කතා කරන අතර මෙම සෑම ප්‍රජාවකටම ඔවුන්ගේම සංස්කෘතීන් සහ සිරිත්විරිත් සහිත විවිධ ජනවර්ගික කණ්ඩායම් තියෙනවා. ගිනි කඳු සහ කඳු වලින් භූගෝලීය වශයෙන් හුදකලා වූ දූපත් සහ භූමි ප්‍රදේශ 600ක් සමගින් බොහෝ ප්‍රජාවන් එකිනෙකින් සම්පූර්ණයෙන් හුදකලා වී ඇති අතර සමානකම් කිහිපයක් බෙදා ගන්නවා. මෙම ප්‍රජාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් වසර දහස් ගණනක් පැරණි වන අතර ඔවුන්ගේ සාම්ප්‍රදායික සංස්කෘතීන් සහ භාෂාවන් පවත්වා ගැනීම සඳහා යටත් විජිතකරණයෙන් සහ අනිකුත් සැලකිය යුතු පීඩනයන්ගෙන් පේරි සිටිනවා. මෙම ප්‍රජාවන්ගේ දැවන්ත ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පිළිබඳ සාක්ෂිය. අංක 2. එහි මාතෘ ප්‍රජාවන් කිහිපයක්ම තියෙනවා. පැපුවා නියුගිනියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය පුළුල්ව පැතිරුණු ප්‍රශ්නයක්. රටේ ප්‍රජාවන් කිහිපයක් මාතෘ සම්ප්‍රදායේ මෙයින් අදහස් කරන්නේ කාන්තාවන් ඉඩම්වල පාරම්පරික භාරකරුවන් වන අතර ඒ ඔවුන්ගේ ප්‍රජාව තුළ විශාල වටිනාකමක් ඇති සම්පතකි. කාන්තාවන් හරහා ඉඩම් හිමිකම් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන අතර ඒ කාන්තාවන්ට සමාජයේ ඉහළ ස්ථානයක් ලබා දෙන සමාජ බලයකි. පීතෘ මූලික සමාජවල බොහෝ කාන්තාවන් කරන පරිදි තම ගමෙන් පිටත විවාහ වන කාන්තාවන්ට තම ස්වාමි පුරුෂයාගේ ගමට යාමට තම නිවස හැර යාමට සිදු නොවන බවද ඉන්න අදහස් වෙනවා. අංක 3. බොහෝ ප්‍රජාවන් තවමත් සාම්ප්‍රදායික වන්ටොක් පද්ධති තුළ ව්‍යවහගත වී දෙනවා. ජනගහනයෙන් 87%කට අසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ ද්‍රෝපී භූමිවල හා දුර්වල ප්‍රවාහන විකල්පයන් නිසා බොහෝ විට හුදකලා වූ ග්‍රාමීය ප්‍රදේශවල. බොහෝ ප්‍රජාවන් තවමත් ක්‍රියාත්මක වන්නේ වන්ටොක් පද්ධතිවල. එක් කතාවක් හෝ අවුල් භාෂාවක දේවා හරහා ඔවුන්ගේ සිරිත් හා නීතිනීති සමගින් රටේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් අර්ධ වශයෙන් පිළිගත් පද්ධති සහ භාවිතයන් වන්ටොක් ක්‍රමය සමාජයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පවුලෙන් පසු ඔවුන් වඩාත්ම වැදගත් සමාජ ආධාරකයා වී උහය වෙනවා. වන්ටොක් සමාජිකයන් එකිනෙකාට මූලික පක්ෂපාතීත්වය දරන අතර තමන්ට සහයෝගය දැක්විය නොහැකි ඔවුන්ගේ ප්‍රජාවන්ට සහාය වීමට ක්‍රියා කරනවා. අනෙක් අතට චාරිත්‍රානුකූල නීතිය බොහෝ විට කාන්තාවන්ට එරෙහිව අගතියට පත්වන අතර බොහෝ තේරීපත් වූ ප්‍රජානායකයන් වැඩිහිටි පිරිමින් වෙනවා. අංක 4. මන්ත්‍ර ගුරුකම් ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය තවමත් සිදුවමින් පවතිනවා. පැපුවා නියුගිනියාවේ මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තවමත් බහුලව පවතිනවා. ස්වභාවික මරණවල සිට ඉඩම් අහිමියම දක්වා ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මායාකාරියන්ට චෝදනා එල්ල විය හැකි. පැපුවා නියුගිනියා බලධාරීන්ට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමේ ප්‍රවණතාව 6 ගුණයකින් වැඩි. වින්දිතයින් දෝෂණයට, අමානුෂික සැලකිලිවලට, වද හිංසාවලට, ලිංගික අතවරවලට සහ මිනිමැරුම් වලට පවා ලක්විය හැකි. මන්තර ගුරුකම් හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ ගිණුම්බල මෑතකාලීන වැඩිවීම් විශේෂයෙන් මන්තර ගුරුකම් පිළිබඳ විශ්වාසයන් සහ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර ඓතිහාසික සම්ප්‍රදායන් කොටසක් නොවන රටේ ප්‍රදේශවල අව්‍යාජ විශ්වාසයන්ට වඩා සමාජ ආතතීන් පරාසයක ප්‍රතිචාර ලෙස සැලකෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති විරෝධී වන මේ මන්ත්‍ර විශ්වාස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති විරෝධී වන අතර චාරිත්‍රානුකූල නීතිය ඔවුන්ට දඬුවම් කිරීම දුෂ්කර කරනවා. දිවි ගලවාගත් අයට සහ පීඩාවට පත්වුවන්ගේ පවුල්වලට සාධාරණයක් නොමැත. අංක 5. ලෝකයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළම අනුපාතවලින් එකක්. ගැටුම් කලාපයේ පිටත පැපුවා නියුගිනියාව පෘථිවියේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළම අනුපාතවලින් එකක් ලෙස ගණන් බලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වස්සංගතයක් ලෙස විස්තර කර ඇති අතර කාන්තාවන්ගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් තම සහකරු හෝ ස්වාමි පුරුෂයාගෙන් ප්‍රචණ්ඩත්වය අත්විඳ තියෙනවා. MSF අනුව සහකරුගේ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිකාල කළ අයගෙන් 3 දෙනෙක්ම පිහිපහරට හෝ මොට ආයුධ වැනි ආයුධවලින් තුවාල ලබා ඇති අතර ඒ අපයෝජනයේ බරපතලකම පෙන්නුම් කරනවා. ඒ විතරක්ම නෙමෙයි, කාන්තාවන්ට රාත්‍රී කාලයේදී නිවාසවලින් එළියට බැසීම පවා සපුරාම තහනම්. කාන්තාවන්ට මෙම සමාජ වටපිටාව තුළ අත්විඳින්නට වෙන්නේ ඉතාමත් අමානුෂික ක්‍රියාදාමයන්. අංක 6.
ඒ ජෛව විවිධත්වයෙන් පොහොසත්. නමුත් පතල් කැණීම සහ දැව කැපීම මෙය අවධානයට ලක් කර තිබෙනවා. අංක 7. පැපුවා නිව්ගිනියාවට ඕනෑම රටකට වැඩියෙන් ඕස්ට්‍රේලියානු ආධාර අරමුදල් ලැබේ. ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව හරහා ඩොලර් බිලියන 4.5ක ජාත්‍යන්තර ආධාර බෙදා දී තිබෙනවා. අංක 8. ප්‍රාථමික අධ්‍යාපන පරතරය අඩුවෙමින් පවතිනවා. පැපුවා නිව්ගිනියාවේ සමස්ත සාක්ෂරතා අනුපාතය තවමත් 61.6ක් පමණ වුවද දේවල් වෙනස් වීමට පටන්ගෙන තිබෙනවා. ද්විතීක සහ තෘතීක අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ පරතරය එක්තැන පල්වෙමින් පවතින අතර පසුගිය වසර 15 තුළ ප්‍රාථමික අධ්‍යාපනයේ පරතරය අඩු වී ඇති අතර වැඩි වැඩියෙන් ගැහැණු ළමයින් ප්‍රාථමික පාසලට ඇතුළත් කර තිබෙනවා. නිරසාර සංවර්ධනය සඳහා වන ගෝලීය ඉලක්ක යටතේ මේ වැඩි කිරීමට නියමිතයි. අංක 9. සමාජ වෙනසක් සඳහා කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පැපුවා නිව්ගිනියාවේ කාන්තාවන් වෙහෙස මහන්සි වී වැඩ කරන නිර්මාණශීලී සම්පත්දායක සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කාන්තාවන්. ගැඹුරින් මුල් බැසගත් අසමානතා සහ බොහෝ විට විශාල පුද්ගලික අවධානයකට මුහුණ දෙමින් හවුල්කරුවන් කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම, කාන්තා නායකත්වය සහ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් හරහා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට වෙහෙස නොබලා අදවන විට කටයුතු කරනවා. ඉතින් අද අපි ඔයාලට මේ වීඩියෝවෙන් ගෙන ආවේ පැපුවා නිව්ගිනියාව ගැන ඔයාලා නොදත් වැදගත් කරුණු කිහිපයක්. ඉතින් මේ වීඩියෝවෙන් ඔයාලා යමක් දැනගත්තා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ටුවක් එක් කරන්නත් අමතක කරන්න එපා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.